ආයුබෝවන්. කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත උදෑසන පුවත් විකාශයේ සමගින් මම අංජනා කරුණාරත්න. ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. සුනාමි රැල්ලට ගහගෙන ගිය තරුණියගේ ගෙල බැඳි මාලේ කඩාගත් ම්ලේච් චේන්ටත් අන්ත හොරු ඉමිටේෂන් මාලෙත් කඩා ගන්න හැටි අද ටෙලිවැකියෙන්. සත්‍ය සෙවීමේ යාන්ත්‍රණය කඩිනමින්. දූෂණය වංචාව නාස්තිය ආක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. ටෙලිවිෂන් ටෙලිවැකිය. අද ලියන්නේ 333 වැනි ටෙලිවැකිය. මේක මහා අරුම පුදුම රටක්. හරි අමුතු මිනිස්සු ඉන්න රටක්. උදේ පාන්දර මේ 4 5 ඉඳලා රෑ 10 විතර වෙනකන් මහපාර අතුගාන කම්කරුවට දවසටම, ඒ කියන්නේ වැඩ කරන පැය 10ත් 15ත් අතර කාලයටම ලැබෙන්නේ රුපියල් 1000ක් හෝ ඊටත් අඩු ගාණක්. දවසේ පැය 8ක් 9ක් අතේ ඇඟිලි හිරිවැටෙනකන් තේ දළු නෙලන කම්කරුවට රුපියල් 1000ක් අදත් ලැබෙන්නේ නැහැ. පිටකොටුව පුරා බර කරගහගෙන යන නාටාමිලට ලැබෙන්නේ සොච්චම් වැටුපක්. රැකියාව ලැබුණ දා සිට කෝච්චිය හරි බස් රථේ හරි වැඩට එන රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ සේවකයා මැරෙනකන්ම බැංකුවලට ණයකාරයෙක්. අපි ඔය කෝච්චිවල බස්වල එලිලා වැඩට එනකොට අපේ ඡන්දයෙන් පාර්ලිමේන්තු ගිය එහාට මෙහාට පනින ගෙම්බෝ උන්දලගේ දරුව වගේ හදන බල්ලෝ එහාට මෙහාට ගෙනියන්නේ AC බස් රථවල නේද? ඉඳලා හිටලා ඉතින් එහෙම බස් රථ පෙරලෙන වෙලාවලුත් අහන්ට දකින්ට ලැබෙනවා. හරිද? මේක මොන රටක්ද නේද? උදේ ඉඳලා අත් දෙක රිදෙනකන් නගර වටේ ගම් නියම් ගම් වටේ කරක් ගහන ත්‍රිරෝද රථ රියදුරාට වාහනේට පෙට්‍රල් ගහලා ගෙදරට කිරි පැකට් එකක් අරන් යන්න බැරි ගන්නට ලත වෙනවා. හරිද? උදේ ඉඳන් හවස් වෙනකන් ගිනි කාස්ට අවුවේ කුඹුරු කොටන ගොවියා අස්වැන්න නෙල් කාලෙට මහපාරට ඇවිල්ලා හඬා වැටෙනවා, වහබොන්ට හදනවා, වහබොනවා. මොකද නියම මිලක් නැහැ. මේ විදියට මහා දිග කතාවක් ලියන්න පුළුවන්. ගල්කිස්සේ ප්‍රදේශයේ පාසල් යන්නේ නැති දරුවන් 400 දෙනෙකුට වැඩිය ඉන්නවා කියලා වාර්තා වෙනවා. ගල්කිස්සේ හොඳේ පොලිසියත් එක්ක එකතු වෙලා මේ දරුවන්ගෙන් 76 දෙනෙකු විතර ආයේ පාසල් යවන්න පියවර අරන්. අපේ දරුවන්ට අර ළඟම තියෙන හොඳම පාසල අකිල විරාජ් කෙනේද? ආන් ඒ පාසලට යන්න තරමටවත් පුළුවන් කමක් ලැබුණේ නැහැ. අහන්නකෝ ඔය මැති ඇමතිලා පළාත් සභා මන්ත්‍රීලා ඒ උන්දලත් එක්ක හරි හරියට ඔය හොරකම යන නිලධාරින්ගේ දරුව කොහෙද ඉන්නේ කියලා පිටරටවල විදේශ පාසල්වල විශ්වවිද්‍යාලවල නේද? දැන් ත්‍රිරෝද රථයක් ජීවිත කාලයම එළවලත් BMW එකක් ගන්න පුළුවන්ද නේද? BMW එකක් තිය ඉන්දිය මරුටියක් ගන්න පුළුවන්ද? බෑ. තේ දළු නෙලලා තේ වත්තක් අවිතුන අය ගැන අහලා තියෙනවද නේද? එහෙනම් ඉතින් හොරොප්පුවක් ලියා ගන්න උනේ නේද? ඇත්තටම ඉතින් එහෙමනම් ඉතින් තේ වතු අයිතිකාරින් බවට කම්කරුවපත් වෙලා හිටපය නේද? ඇත්තට මෙච්චර ලොකු හීන ඕනේ නෑ. Tamange මහන්සියට සරලන වැටුපක් සහ ඒ වැටුපෙන් හොඳට ලස්සනට ජීවත් වෙන්න පුළුවන් රටක් හදනවා තියා හිතා ගන්නටවත් පුළුවන් සැලැස්මක් සිස්ටම් එකක් මේ පාලකින් අත තියෙනවද? තියෙනම ඉතින් ඇයි මේ නිදහස ලැබලා 75ක් ගියතරත් ඕක තාම අහංගගෙන ඉන්නේ නේද? අපි වැඩ කරනකොට උන්දලා කතා සාප්පු විතරක් දාගෙන ඉඳලා අපිට කතා විතරක් විකුණලා ප්‍රකෝටිපතියන් බවට පත් වෙලා V8 BMW Pajero Hummer වැනි සුපිරි වාහනවල යනවා. දැන් ඇත්තටම එහෙම වෙන්නේ කොහොමද? ඒකට හොඳ උදාහරණයක් ඔය පහුගිය සුනාමි අවස්ථාවේ ඔබට මතකද? ඒක පරණ සිද්ධියක්. ඔබට මතකද අර මේ ගාල්ල පැත්තේ සුනාමි රළ පහරකට අහුවෙලා තරුණියක් ගහගෙන ගිය අවස්ථාව? ඒ වෙලාවේ ඒ අහිංසක තරුණියෝ බේරගන්න මුවාවෙන් මේ ඇගේ ගෙලේ බැඳලා තිබුණු රන්මාලයේ කඩාගෙන ඒ තරුණියව අර මහා ජල කඳටම අතහැරිය නරුමයන් කීප දෙනා මතකද? ඇත්තටම මේ දැන් අපට වෙලා තියෙන්නේ විමින් තිබෙන්නේ ඒකමයි. මේ දේශපාලන නඩේ සහ හොර නිලධාරි පැලැන්තිය මේ මහා ව්‍යසනය හමුවෙත් අපව තව තවත් මංකොල්ලකමින් ඉන්නවා. ඒකට හොඳම උදාහරණය ඇත්තේ ඔය සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ. ඖෂධ අවශ්‍ය වෙන්නේ රෝගියාට, සත්කම් අවශ්‍ය වෙන්නේ රෝගියාට. රෝගියා කියන්නේ ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වන කෙනෙක්. එවන් රෝගියාගෙනුත් හුරා
තුනක් කනවා නම් ඒ රෝගියාගේ ජීවිතේ බේර ගන්න තියෙන ඖෂධයත් බාල එකක් නම් එහෙම ඒවා නම් ගේන්නේ ආයේ උන්දලා අර සුනාමි වෙලාවේ රන් මාලේ කඩාගෙන ජල කඳට තරුණියව අතහැරපු නරුමයන්ටත් වඩා දුෂ්ට දුර්ජන අපරාධකරුවන්ට සමාන නැද්ද ඈ බාල බෙහෙත් වචනේ ඇහිලා ඇමති කෙහෙලිය කියාවිද දන්නේ නැහැ බාල කියලා බෙහෙත් જાතියක් නැහැ පුතා ඒවා හෙලවෙන මනස කියලා නේද දැන් බලන්න මේ GMO එක කියන කතාව අහන්න සමහර ඖෂධ මේ හදිසි මිලදී ගැනීම හරහා ගෙන්නන්නේ අර යුරෝපීය බ්‍රෑන්ඩ්ස් වලටත් වඩා ඉහළ මිලකට ඉන්දියාවෙන් ගෙන්නන්නේ නමුත් එංගලන්තයේ ඒ නිෂ්පාදන ඖෂධ සමාගම් වල තියෙන මිලටත් වැඩි මිලකට තමයි ඉන්දියාවෙන් ගෙන්නන්නේ හදිසි මිලදී ගැනීම හරහා ඒ නිසා මේ ක්‍රියාත්මක කරන්න පුළුවන් දේවල් බජට් එක ගිය අවුරුද්දේ දැන් බිලියන 100කට වැඩි ප්‍රමාණයක් වියදම් කරලා තියෙනවා ඒකෙන් සැලකිය යුතු ප්‍රමාණයක් අපිට ඉතුරු කර ගන්න පුළුවන් මේ හදිසි මිලදී ගැනීම නැත්තොත් අනිත් පැත්තෙන් ප්‍රමිතිය සහතික කරන තත්ත්ව රසායනාගාරය හැදුවොත් ලෝකයේ දියුණුම රටවල් නිෂ්පාදනය කරන ඒ රටවල් වලින් ඒ බෙහෙත් ගේන්න පුළුවන් ගානට මේ ඉන්දියාවෙන්ද කොහෙන්ද තූත්තු කුඩියකින් බෙහෙත් අරගන්නලු නේද ආ ජර්මනිය ඇමරිකාව මහා බ්‍රිතාන්‍ය වගේ රටවල ඔය නිෂ්පාදනය කරන ඖෂධවල තත්ත්වය වගේම ගානත් ඉහළයි ඒක තමයි ඇත්ත ඔය සමහර මහා උන්දලගේ බෙහෙත් ටික ගෙන්න ගන්නෙම ඒ වගේ සුපිරි රටවලින් දැන් අපිට දෙන ඔය ඉන්දියා පකිස්තාන් හෝ කොයි හරි තූත්තු කුඩියක බෙහෙතට කොහොමද ඇයි අර ජපාන් ප්‍රංශ ඇමරිකන් වගේ රටවල බෙහෙත්වල ගාන ගෙවන්නේ පුදුම වැඩක් නේක නේද මොන සහගාන අපරාධයක්ද දැන් තේරෙන්නේ නැද්ද මේ හොර බූත ඉන්සෙට් එක දියේ ගහගෙන යන අපිව බේර ගන්නවා වෙනුවට අපේ ගෙලබැඳි රන් මාලියත් කඩාගෙන අපිව වතුරටම අතහරිනවා තල්ලු කරනවා කියලා ඇත්තටම අද බොහෝ මිනිසුන්ගේ රන් මාල බෙල්ලේ නැහැ තියෙන්නේ උගස් කඩේ ලංකා ඉතිහාසයේ වැඩිම රන් බඩු උකස් කරපු අවුරුදු දෙක තුන ගත්තොත් මේ ගෙවුණු අවුරුදු දෙක තුන තමයි ඉතිහාසගත වෙන්නේ. ලැජ්ජාව වහගන්ට කරේ බැඳි ඉමිටේෂන් මාලයත් මේ පල් හොරු කඩා ගන්නවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපට මරණයත් කර දෙන බාල බෙහෙත්. හොඳේ බාල නම් බාල තමයි. හරිය ඇස්ප්‍රින් වල ඇස්ප්‍රින් නැත්තම් අත්තරද්දද්ද. මිටිකිරි මිරිකලා අරගත්තට පස්සේ තමයි දියකිරි හැදෙන්නේ නේද? ඒක තමයි ඇත්ත. ප්‍රශ්නේ තියෙන්නේ මේ හොරුන්ගේ නෙවෙයි. ප්‍රශ්නේ ඇත්තේ මේ දේශපාලන හොරුන් එක හරියට හොරා කන සෞඛ්‍ය වගේ තැන්වල ඉන්න නිලධාරින්ගෙනුත් නෙමෙයි. මෙහෙම අපිව හූරගෙන කන්ට අපිව ණයකාරීන් කරන්ට ඉඩ දීලා නිහඬව බලාගෙන ඉන්න අපේ ඔව් නිහඬ පුරවැසියන්ගේ ප්‍රශ්නේ තියෙන්නේ. අපි නිහඬතා අපි නිහඬව වැඩ කරන තාක් උන්දලා සුර සැප බිඳිනවා අපටත් අපේ දරුවන්ටත් සතුට කියන එක හුදෙක්ම හීනයක් බවට පත් කරලා උන්දලා සතුටු සිතින් ජීවත් වෙනවා. අද ටෙලිවිෂන් අවසන් කරන්නේ අවදි වෙමු කියලා මතක් කරමිනුයි. අවදි වෙමු කියන්නේ මේ හොරු හොරාගත් අපේ ධනය යලි අත්කර ගැනීම මිස ගිනිපත් කිරීම එහෙම නෙමෙයි. මේ මහා හොරාගත් සහ හොරා කමින් සිටින ධනය යලි ජනතාවට අත්වන දිනයක් දක්වා අපි සටන් කරමු කියලා මතක් කරනවා. අනුග්‍රහය Give your international career a boost by being globally recognized right here at IIHS. Reserve your seat today. Call us on 0114-65-1144. සත්‍ය සෙවීමේ කොමිසම පිළිබඳ යාන්ත්‍රණයට අදාළ මුල් කෙටුම්පත සකස් කර අවසන් බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි පවසනවා. ජනවාර්ගික ප්‍රශ්න හමුවේ පීඩාවටපත් ඕනෑම ජන කොටසකට මින් සෙත සැලසීමට අපේක්ෂිතයි. සත්‍ය සෙවීමේ කොමිසම පිළිබඳව වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන දැනුවත් කිරීම වෙනුවෙන් වූ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. ඒ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රිගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාවට වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන රැසක නියෝජිතයින්ද එක්ව සිටියා. අපි උත්සාහ කරනවා ලංකාවේ සත්‍ය සොයා දැමීමේ යාන්ත්‍රණයක් ආරම්භ කරන්නට මුල් කෙටුම්පතක් අපි සකස් කරලා තියෙනවා. අපි මේ වෙනකොට ඉන්ටරිම් සෙක්‍රටේරියට් එකට අවශ්‍ය අඩිතාලම දාලා තියෙනවා. මේක සීමා කරන්නේ නැහැ ඒක ජන කොටසකට. ජනවාර්ගික ප්‍රශ්නේ හේතු කොටගෙන පීඩාවිත් පච්ච ඕනෑම කෙනෙකුට මේ සඳහා ඉදිරිපත් වීමේ හැකියාව තියෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ මේක දීපු ගමන් මේක ඇලඩින්ගේ පහනක් විදියට සියලු ප්‍රශ්න මේවෙන් විසඳෙනවා කියන එක. මේක ඉතාමත්ම අපහසු අමිහිරි අත්දැකීමක් වෙන්නත් ඉඩ තියෙනවා. නමුත් මේකෙන් අපි මේ බලාපොරොත්තු වෙන වගවීමේ යාන්ත්‍රණය දේශීය ක්‍රියාත්මක වීම, කවුරු හරි ඕනකමින් වැරද්දක් කරලා තියෙනවා නම් ඔවුන්ට දඬුවම් කිරීම, සත්‍ය වශයෙන්ම පීඩාවට පත් වෙලා තියෙනවා නම් ඔවුන්ට අවශ්‍ය වන්දි ලබා දීම, මේකෙන් පාඩම් ඉගෙනගෙන නැවත වතාවක් මේ වගේ දේවල් සිදු නොවන්නට අවශ්‍ය අවකාශය සලසා ගැනීම. යුද්ධයෙන් අගතියට පත් වෙච්ච කණ්ඩායම් වලට හේතු කාරණා
සාමියෙක් මැරුණා නම් මැරුණේ කොහොමද, මැරුණාද මොකද වුනේ කියන කාරණාව තමන්ගේ දෙමව්පියන්ට අනිත් අයට දැනගැනීමේ අයිතිවාසිකමක් තියෙනවා. අඩු ගාන ඒක දෙන එක අන්ඩු වගකීමක් විදියට තියෙනවා. අපි උදාහරණයට ගන්නවා සිංගප්පූරුව වගේ රටවල්. අරගෙන කියනවා අපි ලංකාව සිංගප්පූරුවක් කරන්න ඕනේ කියලා. සිංගප්පූරු ඉතිහාසය බැලුවොත් එතනත් ඉන්නවා ජාතීන් තුනක්. Hindu භක්තිකයන් ඉන්නවා, Islam භක්තිකයන් ඉන්නවා, චීන ජාතිකයන් ඉන්නවා. ඒගොල්ලෝ එකමුතුකමින් වැඩ කටයුතු කරපු හින්දා තමයි 1967 නිදහස ලැබලා අවුරුදු 20ක් යනකොට ලෝකේ ඉන්න ප්‍රථම කැටගරියට වැටෙන රටක් විදියට දියුණු වුණේ. දැන් අපිටත් ඒ වගේ සමගියක් ඇති කරගන්න අවශ්‍යයි අපි ඉදිරියට යනවනම්. අර්බුදයක් මම බලයට එන සියලු දෙන අර්බුදයකින්ම අවසංගම යනවනේ. ඒක ගිහිල්ලා වැඩි කාලයක් නැති එකින්ද මිනිස්සු ඉන්නේ අත්දැකීමක ඉන්නේ. ඒක අමතක වෙන්න කලින් මේ අපි ප්‍රොසෙස් එක රිංග ගන්න ඕනේ. ජනාධිපතිතුමාට කියන්න හරියට කෙලින් හිට ගන්න බය නැතුව ගන්න තීන්දුව දැන් ගන්න උඩක් ඒවා. එම පුවතත් සමගින් අපගේ උදෑසන පුවත් විකාශය මින් නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු අපගේ මධ්‍යහන පුවත් විකාශය සමගින්. ඔබට සුබ දවසක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.